ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඔබ අදත් මේ එකතු වෙලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එක වෙන NestLK YouTube channel එක අරගෙන තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔබට අරගෙන ඉන්නේ ඔබගේ Wi-Fi router එකට බැටරි බෑකප් එකක් හදාගන්න විදිය. ඉතින් අපි මේ ගෙවන්නේ විදුලි කප්පාදුව සහිත කාල සීමාවක්. ඉතින් බොහෝ දෙනාට තියෙන ගැටලුව තමයි විදුලිය යන හිටියම Wi-Fi router එක වැඩ කරගන්න විදියක් නැති වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ලැප්ටොප් එකේ වැඩ කරගෙන හිටියනම් විදුලිය විසන්ති වුණාම ඔබේ රවුටරය ක්‍රියාවිරහිත වෙනවා. එතකොට ඔබට අන්තර්ජාල සම්බන්ධතාවය නැති වෙනවා. ඉතින් මම අද ඔබට මේ Wi-Fi රවුටරයකට බැටරි බැකප්යක් හදලා දෙන විදිය කියලා දෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ මේක අපි පාවිච්චි කරනකොට අපගේ විදුලි බල, ඒ කියන්නේ ප්‍රධාන විදුලිය විසන්ති වුණත් අන්තර්ජාල සම්බන්ධතාවයේ විසන්ධි නොවි එක දිගටම ඔබට මේ අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ රවුට් ඔබගේ නිවසේ විදුලි බල විදුලි පද්ධතියේ විදුලි විසන්ධි වුණත් රවුටරේ විසන්ධි වෙන්නේ නැහැ. රවුටරය බැටරි බෑකප් එක හරහා එක දිගටම වැඩ කරනවා. ඒක නිසා ඔබට කිසිම ගැටලුවක් නැතුව ඔබගේ වැඩ කටයුතු කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා Wi-Fi router එකට බැටරි බෑකප් එකක් හදාගන්න විදිය කියලා දෙන්න කියලා. ඉතින් ඒ වීඩියෝ තමයි මම අදාරගෙන ඉන්නේ. ඉතින් මේක ඊටාම පහසුවෙන් අපිට හදන්න පුළුවන්. මම නිතරම කියන දේ තමයි අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරොත් අපිට අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේක ඊටාම පහසුවෙන් හදන විදිය මම උපකරණ ටික හඳුන්වලා දීලා ඔබට දැන් ඉදිරිපත් කරනවා. ඉතින් ඔබ අපගේ YouTube channel එකේ වීඩියෝස් නාරගෙන යාළුවන් අතර වීඩියෝස් ෂෙයා කරන්න, ඒ වගේම අපි අලුතෙන්ම දාන වීඩියෝස් වල නොටිෆිකේෂන් එකෙන් එන්නවා කියන බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් පහළ subscribe button press කරලා subscribe කරලා තියාගන්න. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මේ සඳහා අවශ්‍ය කරනවා 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරි චාර්ජ් කරන්න පුළුවන් මේ වගේ චාර්ජින් මොඩියුල් එකක්. මේක TP4056 කියන චාර්ජින් මොඩියුල් එක. ඉතින් මේ චාර්ජින් මොඩියුල් එක යූස් කරන හැටි මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ චාර්ජින් මොඩියුල් එක වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳ සම්පූර්ණ දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ චාර්ජින් මොඩියුල් එක අවශ්‍ය කරනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරනවා MT36.8 කියන මෙන්න මේ වෝල්ටේජ් බූස්ටර් එක. මේකත් වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා MT36.8 කියන වෝල්ටේජ් බූස්ටර් මොඩියුල් එක. ඉතින් මේ වෝල්ටේජ් බූස්ටර් මොඩියුල් එක භාවිතා කරන හැටි පිළිබඳවත් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔබට ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔබට පුළුවන් මේ වෝල්ටේජ් බූස්ටර් එක වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සම්පූර්ණ දැනුම ලබා ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරිස් දෙකක්. ඔකෝල් දන්නවා මේ ලිතියම් අයන් බැටරිස් ගත්තම මිලියම්පියර් අවර්ස් විවිධ ගණන් වලට තියෙනවා. 2000 මිලියම්පියර් අවර්ස්, 4800 මිලියම්පියර් අවර්ස්, 6800 මිලියම්පියර් අවර්ස් ඒ ආදී වශයෙන් විවිධ මිලියම්පියර් අවර්ස් වලට ලිතියම් අයන් බැටරි තියෙනවා. ඉතින් මම භාවිතා කරන්නේ මේ අවස්ථාවේ මිලියම්පියර් අවර්ස් 4800 බැටරි දෙකක්. ඉතින් ඔබට කැමති මිලියම්පියර් අවර්ස් ගන්නක බැටරි දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඔබ වැඩි මිලියම්පියර් අවර්ස් බැටරි දෙකකට යනවා කියලා කියන්නේ ඔබට Wi-Fi router එක බැටරි බෑකප් එකක් හැදියට වැඩි කාලයක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. වැඩි මිලියම්පියර් අවර්ස් ගන්නක බැටරි දෙකක් භාවිතා කරනවා නම්, ඉතින් මේ බැටරි දෙක සමාන්තරගතව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඔබට පේනවා ධන සාධන එකතු කරලා තියෙන්නේ, ඍණ සාහරින එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙකෙන් තමයි මම මේ වාරය පාසල තියෙන්නේ. ඉතින් 3.7 වෝල්ට් ලිතියම් අයන් බැටරි දෙක සමාන්තරගතව නැත්නම් පැරලල් විදියට තමයි සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේ වගේ DC ජැක් දෙකක් පාස් කරන මේ වගේ කෝඩ් එකක්, වයර් එකක්. ඒක ඔබට කැමති දිගට ගන්න පුළුවන්. අපි මේ DC කෝඩ් එකෙන් තමයි Wi-Fi router එක සහ අපේ බැටරි බෑකප් එක සම්බන්ධ කරන්නේ. මම ඒක ඉදිරියේදී ඔබට පෙන්වන්නම්. අපිට ඊට පස්සේ මේ වගේ බොක්ස් එකක් අවශ්‍ය කරනවා. ඉතින් ඔබට කැමති විදිහේ බොක්ස් එකක් භාවිතා කරන්න පුළුවන්. ඕන්නම් ඕන් ඔෆ් ස්විච් එකක් දාගන්න.
මම ඔන්න ස්විච් එකක් දාලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ DC base එක. DC jack එක ගහන DC base එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ උපාංග ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. මම දැන් ඔයගලන්ට මේක හදලා පෙන්නන්නම්. ඉතාම සරලව අපිට බොහොම අඩු කාලයකින් මේක නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ lithium ion 3.7 volt charging module එක ගත්තට පස්සේ මේකේ ඔබට පේනවා මේ තියෙන්නේ charging port එක. අපි බැටරියක චාර්ජ් කරන්න අවශ්‍ය කරන විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ charging port එක කරා. මේක micro USB port එකක්. අපිට phone charger එක plug කරලා මේ port එකට අපිට බැටරිය පැක් එක චාර්ජ් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔබට පේනවා වයස් හතරක් තියෙනවා. මෙතන තියෙනවා B ධන සහ මේ තියෙන B ධන සහ B ඍණ කියලා තියෙනවා. මෙන්න මේ B ධන සහ B ඍණ කියන මැද තියෙන වයස් දෙක තමයි අපි බැටරියකට කනෙක්ට් කරන්නේ. B ධන සහ B ඍණ කියන එක තමයි බැටරියකට කනෙක්ට් කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා out ධන සහ out ඍණ කියලා දෙපැත්තේ වයස් දෙකක්. ඒ දෙකෙන් තමයි අපි බැටරියෙන් අපිට පාවිච්චි කරන්න අවශ්‍ය කරන විදුලිය අපි ගන්න. එහෙම නැත්නම් අපි යම්සි උපකරණයක් භාවිතා කරන්න විදුලිය ගන්න. මෙන්න මේ දෙපැත්තේ තියෙන out ධන සහ out ඍණ කියන වයස් දෙකෙන්. එතකොට අපි දැන් මෙතනදී කරන්නේ මේ out ධන සහ out ඍණ කියන වයස් දෙක අපේ voltage booster circuit එකේ මේ voltage booster circuit එකේ volt in කරන තැන මේ තියෙන volt in සහ volt in ධන සහ volt in ඍණ මෙන්න මෙතෙන්ට in කරන එක තමයි අපි කරන්නේ. කියන්නේ charging module එකේ battery ධන out එක සහ battery ඍණ out එක අපි voltage booster circuit එකේ volt in සහ volt in ධන සහ volt in ඍණ කියන තැන් වලට සම්බන්ධ කරනවා. අපි දැන් ඉස්සෙල්ලම ඒක සම්බන්ධ කරගමු. මම ඊට පස්සේ ඊටු ටික ඔබට කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්නම්. මම දැන් charging module එකේ out ධන වයර් එක voltage booster එකේ volt in කියන තැනට volt in ධන කියන තැනට pass කරනවා. අපිට දැන් ඊට පස්සේ පුළුවන් charging module එකේ out ඍණ කියන එක මේ තියෙන්නේ දම් පාට වයර් එක. අපි ඒක පාස් කරනවා voltage booster circuit එකේ volt in ඍණ කියන තැනට. මෙන්න මේ තැනට. අපි දැන් ඒ කනෙක්ෂන් එක දැම්මා. ඕල් පැහැදිලි ඇති charging module එකේ volt out ධන සහ ඍණ වයස් දෙක voltage booster circuit එකේ volt in ධන සහ volt in ඍණ කියන තැන් වලට පෑස්සුවා. එතකොට මේ තියෙන්නේ බැටරියට යන වයස් දෙක. ඊට පස්සේ මෙතන තියෙනවා volt out ධන සහ volt out ඍණ කියලා voltage booster එකේ. අපි ඒකෙන් තමයි අපේ Wi-Fi router එකට current එක දෙන්නේ. කියන්නේ මෙන්න මේ volt out ධන සහ volt out ඍණ කියන තැනට වයර් දෙකක් pass කරලා අපි ඒක මේ DC jack base එකට pass කරනවා. ඊට පස්සේ අපිට අපි හදාගත්ත DC cable එකෙන් අපිට Wi-Fi router එකට සම්බන්ධ කරන්න පුළුවන්. මම මේ වයර්ස් දෙක ඉස්සෙල්ලා pass කරගෙන ඉන්නම්. volt out ධන සහ volt out ඍණ කියන වයර්ස් දෙක. මම දැන් volt out ධන වයර් එක ඉස්සෙල්ලා මේ විදිහට pass ගන්නම් voltage booster එකට. ඊට පස්සේ මම voltage ඍණ වයර් එක පාස් කරනවා voltage booster එකට. දැන් අපි ඒ වයර්ස් දෙක තමයි මේ box එකේ අපි සවි කරලා තියෙන වෙන මේ DC base එකට සම්බන්ධ කරන්නේ ධන සහ ඍණ වශයෙන් ඒක සම්බන්ධ කරන්නේ. අපි ඉස්සෙල්ලාම දැන් ඒ සම්බන්ධ කිරීම කරන්න ඉස්සෙල්ලා මේ modules දෙක අපි box එකට සවි කරගෙන ඉඳිමු. මේ විදිහට ඉතින් මේ charging module එකේ USB port එක මෙන්න මෙතනින් අපිට connect කරන්න පුළුවන් විදියට මම මෙතන box එක සිදුරු කරගෙන තියෙනවා. අපිට phone charger එකට මෙතනින් connect කරගන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා මේ modules දෙක box එකට අලවගෙන ඉදමු. මම මේක double tape යොදලා මේ modules දෙක box එකට අලව ගන්නවා.
දැන් ඔබට පේනවා මොඩියුල්ස් දෙක මං අලවගෙන තියෙන මේ විදියට මේ තියෙන්නේ චාර්ජින් මොඩියුල් එක. ඉතින් ඒකේ USB port එක මෙතනින් එන විදියට මං සම්බන්ධ කරලා තින්නේ. අපිට මේ විදියට ඒ ස්ථානයට ෆෝන් චාර්ජර් එක මෙහෙම ප්ලග් කරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදියට අපිට පුළුවන් මේක සෙට් කරගන්න. ඊට පස්සේ අපිට දැන් කරන්න තියෙන්නේ voltage booster එකේ out wires දෙක ධන සහ ඍණ ඒ wires දෙක DC jack එකට පාස් කරන්න. මුලින්ම මම DC jack එකට ධන වයර් එක පාස් කරගෙන එනවා. ඒ කියන්නේ voltage booster module එකේ out ධන වයර් එක මම DC jack එකේ ධන pin එකට මේ විදිහට පාස් කරනවා. ඊට පස්සේ මම voltage booster එකේ out ඍණ වයර් එක DC jack එකේ ඍණ ස්ථානයට පාස් කරනවා. එතකොට අපි දැන් ඒ කනෙක්ෂන් එක හරි මේ තියෙන බැටරි වයර්ස් දෙක අපි එක බැටරියකට සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා ධන වයර් එක අපි ස්විච් එක හරහා සම්බන්ධ කරමු. එතකොට මම මේ බැටරි ධන වයර් එක ස්විච් එකට පාස් කරනවා. ස්විච් එකේ එක පින් එකකට දැන් බැටරි ධන වයර් එක ස්විච් එකේ එක පින් එකකට මේ විදිහට පාස් කරනවා. ඊට පස්සේ ස්විච් එකෙන් රිටර්න් එක ඒකටත් මං තව වයර් එකක් පාස් කරනවා අනිත් පින් එකට. එතකොට දැන් අපිට බැටරිය එකට සම්බන්ධ කරන්න තියෙන්නේ ස්විච් එකෙන් එන මේ ධන වයර් එක සහ චාර්ජින් කන්ට්‍රෝල් එකේ බැටරි ඍණ වලින් එන මෙන්න මේ ඍණ වයර් එක. මේ දෙක තමයි අපි දැන් මේ බැටරි දෙකට සම්බන්ධ කරගන්නේ. මම ඒකට කනෙක්ටර් එකක් දාලා තමයි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මම දැන් මේ විදිහට බැටරිස් දෙක සම්බන්ධ කරගෙන තියෙන කනෙක්ටර් එක හරහා දැන් ඕලන්ට සියලුම සම්බන්ධ කිරීම මම දැන් ඉතාම පැහැදිලි ඇති. සරලව ආපහු කිව්වොත් චාර්ජින් කන්ට්‍රෝල් එකේ අවුට් එක සම්බන්ධ කරා වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ටින්ස් කියන තැනට. ඊට පස්සේ වෝල්ටේජ් බූස්ටර් එකේ අවුට් එක අපි කෙලින්ම DC jack එකට සම්බන්ධ කරා. ඊට පස්සේ චාර්ජින් කන්ට්‍රෝල් එකේ චාර්ජින් මොඩියුල් එකේ බැටරි ධන සහ ඍණ කියන ඒවා මේ ස්විච් එක හරහා ධන වයර් එක ගෙනල්ලා බැටරියට සම්බන්ධ කරා, ඍණ වයර් එක කෙලින්ම බැටරියට සම්බන්ධ කරා. ඉතින් මේ කනෙක්ෂන් ටික තමයි මේකේ කරන්න තියෙන්නේ. ඉතාම සරලයි ඕගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ අපි මේක Wi-Fi router plug කරන්න කලින් කරන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ විදිහට මං කිව්වා DC code එකක් හදාගන්න කියලා. මේ DC code එක අපි එක පැත්තක් plug කරලා DC jack base එකට ගහලා මේ අනිත් DC jack base එකට අපි multimeter එක සම්බන්ධ කරගන්න ඕන. DC volt one range එකට දාලා multimeter එක සම්බන්ධ කරගෙන ඊට පස්සේ මේ switch එක on කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වෝල්ටේජ් බූස්ටර් එකේ තියෙනවා මෙතන ප්‍රීසෙට් එකක් මෙතන ඇණයක් තියෙනවා. අන්නේ ඇණේ කරකවලා මල්ටිමීටරේ වෝල්ට් 12 වෙනකන් ඒ ඇණේ ඇඩ්ජස්ට් කරගෙන හරියට වෝල්ටේජ් එක හදාගන්න. ඉතින් මේ වෝල්ටේජ් එක හදාගන්න විදිය තේරෙන්නේ නැත්නම් මම මේ වෝල්ටේජ් බූස්ටර් එක සම්බන්ධව YouTube channel එකේ වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්නේ වීඩියෝ එක බලන්න. ඒකේ සම්පූර්ණ මම පැහැදිලි කරලා තියෙනවා කොහොමද මල්ටිමීටර එක සම්බන්ධ කරලා මේ ඇණේ මේ ප්‍රීසෙට් එකේ මේ ඇණේ කරකවලා කොහොමද වෝල්ටේජ් එක හදාගන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වෝල්ට් 12ට හදාගන්න. එහෙම නැතුව ඒක හදාගන්න කලින් රවුටර් එකට මේ DC බේස් ජැක් එක සම්බන්ධ කරන්න එපා. අනිවාර්යෙන් ලොකු වෝල්ටේජ් එකකට මේක හැදිලා තිබුණොත් රවුටර් එක අක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. මේ වෝල්ටේජ් බූස්ටර් එකේ වෝල්ටේජ් ඇඩ්ජස්ට් කරන විදිය ඔයගොල්ලන් තේරෙන්නේ නැත්නම් පහළ මන් ඩිස්ට්‍රිබියුෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට ඒකේ සම්පූර්ණ දැනුම ගන්න පුළුවන්. අපිට දැන් තියෙන්නේ මේ බැටරි පැක් එක මෙන්න මේ බොක්ස් එකේ පීනට මම අලව ගන්නවා ඩබල් ටේප් දාලා. ඊට පස්සේ අපිට මේක බොක්ස් එක ක්ලෝස් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ රවුටර් එකට කනෙක්ට් කරලා බලමු මේක වැඩ කරන විදිය. ඔව් අපි දැන් Wi-Fi router එකේ බැටරි බැකප් එකේ සියලුම වැඩ අවසන් කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඕන ඔෆ් ස්විච් එකත් එක්ක මේ තියෙන චාර්ජින් DC jack base එක. එතකොට චාර්ජින් port එක මෙතන තියෙන්නේ. ඉතින් අපිට මේක මේ විදියට charge කරන්න සම්බන්ධ කරගන්න පුළුවන්. මේව සම්බන්ධ කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇතුලේ මේ විදියට light එකක් පත්තු වෙනවා. මේ නිල් light එක පත්තු වෙන්නේ charge වෙලා ඉවර වුණාම.
චාර්ජලයි වුණා තමයි නිල් ලයිට් එක වතුනේ චාර්ජ් වෙනකොට වත් වෙන්නේ රතු ලයිට් එක ඊට පස්සේ අපිට මෙතෙන්ට පුළුවන් මේ විදියට අපේ DC jack එක සම්බන්ධ කරලා මේ jack එක අපිට පුළුවන් Wi-Fi router සම්බන්ධ කරන්න මම දැන් ඔයාලන්ට පෙන්නන්නම් ඒක සම්බන්ධ කරලා ඔව් ඔබට දැන් පේන ඇති මම දැන් බැටරි බෑකප් එක සම්බන්ධ කරලා තියෙන්නේ ෆෝන් චාර්ජර් එකට ඔබට පේනවා මේ තියෙන්නේ charging port එක මෙතෙන්ද මම සම්බන්ධ කරලා තියෙන්නේ ෆෝන් චාර්ජර් එකෙන් එතකොට මම දැන් බැටරි බෑකප් එක ස්විච් එකත් ඔන් කරලා තියෙනවා දැන් ඔබට පේනවා දැන් router එක වැඩ කරනවා දැන් මේ අවස්ථාවේ දැන් අපි ප්‍රධාන විදුලියට ෆෝන් චාර්ජර් එක සම්බන්ධ කරලා තියෙන්නේ දැන් router එක වැඩ කරනකොට පේනවා කිසිම ගැටලුවක් නැහැ මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ චාර්ජින් පෝට් මේ USB jack එක මම ගලවන්නම් ගැලවුවා කියලා කියන්නේ නිවසේ ප්‍රධාන විදුලිය විසන්දි වුණා සමානයි එතකොටත් කිසිම ගැටලුවක් නැතුව මේක disconnect වෙන්නේ නැතුව වැඩ කරන විදිය මම දැන් ඔයාලට පෙන්නන්නම් right ඔන්න මම දැන් මේක ගලවනවා ඔන්න පේනවා මම ඒක ගැලවුවා කියලා නෑ දැන් බැටරි බෑකප් එකෙන් මේකේත් එක දිගටම වැඩ කරනවා ඉතින් මේ විදිහට තමයි මේ බැටරි බෑකප් එක වැඩ කරන්නේ ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව මේක විදුලිය තියෙන වෙලාවට ෆෝන් චාර්ජර් එක මෙතෙන්ට ප්ලග් කරගෙන මේක වැඩ කරගෙන යන්න පුළුවන් විදුලිය ගියා විසන්දි වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ ඔබගේ Wi-Fi router එකට විසන්දි වෙන්නේ නැහැ විදුලිය විසන්දි වෙන්නේ නැහැ ඒක බැටරි බෑකප් එක හරහා එක දිගටම වැඩ කරනවා ඉතින් මේක පැය 4 කාලයක් වැඩ කරන්න පුළුවන් මම ටෙස්ට් කරලා බැලුවා මට මේ බැටරිස් දෙකෙන් මේ මිලියම්පියව 4800 බැටරි දෙයක් මම යූස් කරන්නේ මේකෙන් මට පුළුවන් වුණා පැය 4 කාලයක් Wi-Fi router එක කිසිම ගැටලුවක් නැතුව භාවිතා කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉතාම පැහැදිලි ඇති දැන් කොහොමද මේ බැටරි බෑකප් එක හදාගන්නේ කියලා. ඉතින් මොනව හරි ඔයගොල්ලන්ට තව දැනගන්න ගැටලු මොනව හරි තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. එතකොට මම ඔබට උත්තර දෙන්නම් ඒවට. ඉතින් මම ආපහු කනෙක්ට් කරා ඔයගොල්ලන්ට පේනවා මම ආපහු බැටරි මේ ෆෝන් චාර්ජර් එක කනෙක්ට් කරා. ඉතින් කිසිම ගැටලුවක් නැතුව අපිට මේ විදිහට Wi-Fi router එක එක දිගට පැය 4ක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න මම ඒවට උත්තර දෙන්නම්. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කර subscribe කරලා තියන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙන නැගෙන්න පහල bell icon එක click කරලා තියාගන්න. අපි තවත් දවසක මේ වගේම හරබර video එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.